දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා වාර්තා වන පසුබිමක රෝහල් ගතවන ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශය පවසනවා. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සීප්‍රින් ව්‍යාප්ත වන නිසා නිදන්ගත රෝග සහ සංකූලතා ඇති පුද්ගලින් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි සෞඛ්‍යංශය අවධාරණය කරන්නේ. කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ට් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කෙරෙනවා. කෙසේ වෙතත් තවමත් පළමු එන්නත මාත්‍රාව ලබා ගත්තේ නැති පුද්ගලින් ද සිටින බව සෞඛ්‍යංශය පවසනවා. එම නිසා ප්‍රථමයෙන් පළමු සහ දෙවන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 1000 ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 1254ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 639297ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 607326 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 31ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදු වෙති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර ඇත්තේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16055ක් ලෙසයි. විදේශගත වන අයට PCR වාර්තා ව්‍යාජ ලෙස සකස් කර දෙන පුද්ගලයන් අතරවල පත් වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයකට පෙළඹීම ඉතාම කනගාටුදායකයි. පළමුවෙන්ම රටේ ජනතාව හැටියට මෙවැනි අවස්ථාවන් ප්‍රයෝජනට ගන්න හදන එකත් මම හිතනවා ඉතාමත් කනගාටුදායකයි. මොකද මේ තත්ත්වයෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පුද්ගලිකව ගත්තහම මෙවැනි ව්‍යාජ වාර්තා අපේ සාමාන්‍යයෙන් දැන් කරන ඕනම අවස්ථාවක මේක නැවත විපරම් කිරීමේ ක්‍රියාවලියකට යටත්ව තමයි මේ අපි නිකුත් කරන සියලු වාර්තා තියෙන්නේ. එවැනි වාර්තා නිවැරදිද කියලා බලන්න පසු විපරම් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ව්‍යාජ වාර්තාවක් තිබුණොත් ඒවා අහු වෙනවා. ඒක කොළඹින් පිටත් වෙන්න කලින් ඒක අහු වුණොත් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැටලුවක් වෙනවා අනිවාර්යයෙන් මේ වැරදිද කිරීම සම්බන්ධයෙන්. නමුත් ඔහුට ලංකාවේ ඉන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට මේ අපි ගෙනියන PCR පරීක්ෂණ වාර්තාවන් ඒ රටවලදී පිළිගත්තේ නැත්නම් සමහර විට ඉතා අධික වියදමක් දරමින් නිරෝධායනයට ලක්වීම සහ අනිකුත් සියලුම අතිරේක ක්‍රියාමාර්ගවලට යටත් වන්නට සිද්ධ වෙනවා. එහෙමනි තත්වයකට තුඩු දෙන ලෙස ක්‍රියා කිරීම අපි හිතනවා අපි සියලු දෙනාම කරන බරපතල වැරැද්දක්. ඒ නිසා එවැනි දේවල් කරන අයත් ඒකෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.